සිත නිවන බුදු බණ ඉරුදින ධර්ම දේශනා මාලාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කාරුණික පින්වත්නි, අදත් ඉරිදා උදෑසන කාලේ ඉතාම ශ්‍රද්ධාවෙන් සිත නිවන බුදුබණ දේශනා මාලාවේ තවත් එක්තරා දේශනාවකින් තමන්ගේ දිනපතා චර්යාවත් ආධ්‍යාත්මික චර්යාවත් සංවර්ධනය කරගන්නට උත්සාහ කරන කාලය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කියලා දෙන ධර්මය අපට කන්‍යෝමාගණයින්ට ලැබෙන්නේ බොහොම කාලෙකින්, අහන්න ලැබෙන්නේ බොහොම කාලෙකින්. එක ධර්ම පදයක් නැතුව සමහර රජවරු වනගත වෙලා එක දහම් පදයක් ගවේෂණය කරන්ට කැපකරපු කැපවීම ජාතකට්ට කතාව පුරාවටම හොයාගන්න පුළුවන්. දහම් සොඬ වගේ රජ කෙනෙක් සම්පූර්ණ රාජ්‍යම පාවලා දෙන්නම් එක දහම් පදයක් කියන්න කියලා කිව්වට කවුරුත් දහම් පදයක් කියන්න දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ මුළු මහත් රාජ්‍යම බාර ගන්නවත් කෙනෙක් හිටියේ නැහැ. තව පැත්තකින් මේක කියවෙනවා මේ මුළු රාජ්‍යයටමත් වඩා එක දහම් පදයක වටිනාකමක් තියෙනවා කියලා. ඒ මොකද උපනුපන් ආත්මවලදී රාජ්‍යයන් ගණනාවක් හම්බලා ඇති, සක්විති රජ වෙලා ඇති, රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඇති, මේ විදියට බොහෝ කැපවීම් කළාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා නැහැ. ඉතින් ධර්මයේ මුණ ගැහුණේම බොහොම දීර්ඝ කාලයකට සැරයක්. ඒ නිසා මුළු ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියල්ලටම වගේම ධර්මයේ වටිනාකම තේරුම් ගන්න අවශ්‍යයි. ඒ මොකද මේ ජීවිතයේ කලකිරෙන්න බිඳ වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ ජීවිතයේ දිහා බැලුවහම අපට ඒ කාරණා හොඳට තේරෙනවා. මුළු මහත් සමාජයේම ඉන්න මිනිසුන්ගේ චර්යාව දිහා බැලුවහමත් අපට ඒ කාරණේ හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජීවිතය කියලා කියන්නේ හරියට සුළං කවුළු වල හදපු කුරුළු කූඩු වගේ. හරිම අනපේක්ෂිතයි. අපේක්ෂාවක් තියාගන්න බෑ. සුළං කවුළුවක හදපු කුරුළු කූඩුව කොයි වෙලාවෙ වැටිලා යයිද දන්නේ නෑ. එතරම්ම අනපේක්ෂිත, අපේක්ෂාවක් තියාගන්න බැරි දෙයක්. ඒ නිසා මේ ජීවිතයේ ස්වභාවයම එහෙම තමයි. මේ ජීවිතයේ ස්වභාවය තේරුම් ගත්තාම ඒ තේරෙන තරමට ධර්මයේ තේරෙනවා. ජීවිතේ දුක දැනෙන තරමට ධර්මයේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මොකද මේ ධර්මයේ තියෙන්නේ අවබෝධය පිණිස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් ජීවිතේ අවබෝධය සකස් කරගන්නමයි තියෙන්නේ. පරිබාහිර ලෝකයක තියෙන දෙයක් අවබෝධ කරන්න ධර්මයේ ඇත්තේ නැහැ. අවබෝධ කරන්න තියෙන්නේම තමන්ගේ ජීවිතයමයි. තමන්ගේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයකට පත් වෙනකොට ඒ අවබෝධයට සකස් කරගන්න කෙනා සෝතාපන්න වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ දිහා බලාගෙන ඉඳයි තියෙන්නේ. තමන්ගේ ජීවිතයේ දිහා බලාගෙන ඉඳලා ජීවිතයේ තියෙන අඩු පහඩුකම් සකස් කරගන්නයි තියෙන්නේ. මොකද මේ ලැබුණු අවස්ථාව ආයේ කායල කවදා ලැබෙයිද කියලා අපට අදහසක් හදාගන්න අමාරුයි. ජීවිතයේ මේ ඉන්න තත්ත්වයේ බිඳ වැටෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ කලකිරෙන්නත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ පිරිහෙන්නත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. දැන් අපි දන්නවා අපිත් එක්ක බොහෝම හිතයිසීව ධර්මයේ හුරු කරපු තරුණ පිරිස ඉන්නවා. පොඩි කාලයක් ඇතුළත පිරිහිලා ගිහින්, කල්යාණ මිත්‍ර සේවනයේ නැති වෙනකොටම පිරිහිලා ගිහින්,
පරිබාහිරින් ධර්මය ඇහින් නැති වෙනකොට පිරිහිලා ගිහින්. මොකද මෙහි හොඳට සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන බණ අහගෙන ජීවිතේම ධර්මයේ ප්‍රායෝගික වශයෙන් වඩාගෙන හිටපු තරුණයෝ ඉන්නවා. විදේශගත වුණාට පස්සේ ඒ අය හරිම අසත්පුරුෂකම් වලට පෙළඹිලා. ඒකට හේතුව සත්පුරුෂයෙක්ගේ ඇසුරක් නොමැතිකම. සත්පුරුෂයෙක්ගේ ඇසුරක් තිබුණා නම් ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ. ඒ නිසා පරිබාහිර තියෙන කාරණා ඉතාම වැදගත්. පිටින් ධර්මය ඇහෙන්නත් ඕන, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්නත් ඕන. තමන්ගේ අභ්‍යන්තරය තුළ මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන්නත් ඕන, ධම්මානුධම්ම පටිපදාව තියෙන්නත් ඕන. මේ කාරණා හතර තිබුණොත් එයා පිරිහෙන්නේ නැහැ. එයා දිනනවාමයි, එයා ජය ගන්නවාමයි. ජය ගැනීමේ මාවත තමයි, ඒ කියන්නේ සම්මාදිට්ඨිය උපද්දව ගන්න තියෙන ක්‍රමය තමයි ඔය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැලුවම අපට තේරෙනවා, බුද්ධ දේශනාව පුරාවටම අපට හොයාගන්න පුළුවන් ජීවිතයේ අවබෝධය හදාගන්න කෙනෙක්ගේ චර්යාව මොන විදියට සකස් කරගන්න ඕනද කියලා. දැන් අද මිනිස්සු බොහෝ දෙනෙක්ගේ අරහත්ත්වය ගැන ප්‍රශ්න කළාට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. මිනිසු කැමති බොහොම විචූරණ දේවල් වලට. මිනිසු කැමති පැවිද්දන්ගෙන් පවා අර මැජික් වගේ දේවල් බලාපොරොත්තු වෙන්න තමයි මිනිසුන්ගේ කැමැත්තක් තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මිනිසු බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය දන්නේ නැතිකම. බුදු කෙනෙක් පහළ වීමේ ප්‍රමුඛ ඉලක්කය දන්න කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. අප්‍රමාදීව කුසල් දහම් පුරනවා. අප්‍රමාදීව තමන්ගේ දෛනික චර්යාව සකස් කරගන්නවා. දැන් බුද්ධ කාලේ හිටියා දැන් රජගහනුවර සිටුවරයා එක්තරා වෙලාවක අර සඳුන් දැවෙන් හදපු පාත්‍රය අර උණගස්වල උඩින් හිටවලා උඩින් තියලා ඒ උණගස් මත පාත්‍රේ තබපු මේ රජගහනුවර සිටුවරයා කිව්වා, කවුරු හරි කෙනෙක් මේ පාත්‍රේ ගන්නට පුළුවන් එරදිමත් රහතෙක් ඉන්නවා නම් ඇවිල්ලා ගන්න කියලා. එතකොට නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකයෝ නිගණ්ඨනාද පුත්තට කිව්වා, එහෙනම් ගිහින් ගන්න කියලා. හැබැයි නිගණ්ඨනාද පුත්ත දන්නවා නිගණ්ඨනාද පුත්තට එහෙම එරදියක් නැති බව. ඒ වෙලාවේ පින්ඩෝල භාරද්වාජ කියන මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැගී ඉඳලා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පාත්‍රයේ අතින් දරාගෙන උන්වහන්සේ වෙහෙරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් වැඩම කරපු පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට හරියට එහි අඩුපහඩු පෙන්වලා දීලා මිනිසුන්ගේ චින්තනය තමන් මිනිසු කල්පනා කරන මිනිසු හිතන පතන විදිහ අනුව ඒ විදිහට එරුදිය පාන්න එපා කියලා විනය පැනවීමකුත් කළා. ඒව බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කය නෙමෙයි. බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කය සදාකල්ම හිත නිවා ගන්න එකයි. බුදුරජාණන් වහන්සේගේ මූලික කාරණය සදාකාලිකවම ජීවිතයෙන් නිදහස් වෙන එකයි. ඒ නිසා අපි තාම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියලා දෙන පණිවිඩය හකුලලා ගත්තහම එහි ප්‍රමුඛ ඉලක්කය තමයි සදාකල්ම හිත නිවාගෙන කෙලෙස් නිරෝධ කරගෙන මේ දීර්ඝ භව ගමනින් නිදහස් වෙන එක. දැන් මේ දේශනා අහන්නේ බොහෝ ගිහි පිරිසක්නේ. එතකොට මේ පිරිසට හිතෙන්න පුළුවන් අපි කාර්ය බහුලයි, අපි රැකී රක්ෂා කරනවා, අපිට වැඩ තියෙනවා, අපිට මිල මුදල් හොයන්ට ලොකු අරගලයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒ කාරණත් එක්කම අපි ඉතාම පොඩි වේලාවක් හරි ධර්මී පැත්තට යොමු කරගන්න අවශ්‍යයි. හඳ පේනකොට සුදුරෙදි අතට ගත්තට වැඩක් නැහැ. ඒකට හේතුව තමයි මිනිස්සු පෝය දවසේනකන් සිල් රකින්න බලාගෙන ඉඳලා වැඩක් නැති නිසා. මුළු ජීවිතය තුළම ධර්මයේ ජීවමාන කරගන්න උත්සාහයක් තියෙන්න ඕන. මුළු ජීවිතේම ධර්මයේ ප්‍රායෝගික වශයෙන් හැසිරෙන්න උත්සාහයක් තියෙන්න ඕන. පෝය දවස විතරක් ගුණධර්ම පුරන්ඩ වෙන් කරගත්තට වැඩක් නැහැ. කරන්න පුළුවන් අසත්පුරුෂකම්, වෛරය, මාන්නය, ద్వේසය මේ ඔක්කොම පුරවගෙන අසත්පුරුෂකම් කර කර ඉඳලා
පෝය දවස එනකොට විතරක් සිල් රෙදි පොරවගෙන වෙහෙරට ගිහින් උදේ ඉඳලා හවස් වෙනකන් සිල් සමාදන් වෙලා ඉන්න එක විතරක් ප්‍රමාණවත් නැහැ. දැන් එහෙම පිරිසක් තමයි අපිට දකින්න ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් ගලප ගන්න කෙනා තමන්ගේ හිත නිවා ගන්නට අවස්ථාව ලැබෙන විදිහට ධර්මයේ ප්‍රායෝගික වශයෙන් වඩන්ට උදව් කර ගන්නවා ධර්මය. ඉතින් මේ ධර්මයේ වඩාගෙන යන කෙනෙක්ගේ මනස පාරිශුද්ධත්වයට පත් කර ගන්නට එයා උත්සාහ කරනවා. කෙලෙස් වලින් දූෂණය වෙනකොට ඒ දූෂණය වුණ සැනින් හිත පිරිසුදු කර ගන්නට බලනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි රාග ద్వේස මෝහ ඇති වෙනකොට දිගට දිගට කල්පනා කර කර ඉන්නව ඒවා ගැන. පින්වත්නි, නිවන් මඟ පූර්ණේ කරන පරිපූර්ණ වශයෙන් වඩන ධර්මයේ අවබෝධ කර ගන්නට වීරියක් තියෙන පැවිද්දන්ට පවා රාග ద్వේස මෝහ වලින් හානි වෙනවා. එහෙමනම් ගිහියෝ ගැන මොන කතාවද? එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ භාවනා කරන්න කියලා හිතාගෙන සොහොන කිට්ටුවෙන් යනකොට ජරා ජීර්ණ වෙච්ච කුණු වෙලා ගිය කාන්තා මලසිරුරක් දැකලා රාගය ඇති වුණා. අලුත ගිහින් දාපු මල කුණකුත් නෙමෙයි. ඊටාම පරණ වෙච්ච පණුව ගහලා තියෙන හෝජස් වැගිරෙන ජරා ජීර්ණ වුණ මල කුණක් දැකලා මේ ස්වාමින් වහන්සේට රාගය ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ එක තැනක වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරන්න වාඩි වුණාම නිතරම මතක් වෙනවා මලකුණක් දැකලා රාගය ඇවිස්සුණා. ඉතින් භාවනා කරන්න ගිහින් මේ ස්වාමීන් වහන්සේ හිත තැති ගන්වනවා. ඒ හිත නුඹම තමයි මට මේ භාවනා කරන්න කියලා මේ කැලෑවට එන්න කිව්වේ. නුඹම තමයි පැවිදි වෙන්න කියලා මා උනන්දු කළේ. මේ සසරේ දිග කාලයක් මහමුහුදේ වට්ටමින් නිරේ වට්ටමින් ප්‍රේත ලෝකේ වට්ටමින් ජලාසවල කල්ප ගාණක් උපද්දවමින් අරගෙන ආවෙත් නුඹමයි. දැන් නුඹම මාව ආයෙත් මේ සසරට ඇදලා දාන්නද හදන්නේ කියලා තමන්ටම චෝදනා කරාගත්තා. තමන්ගේ හිතට තමන්ම චෝදනා කරගෙන ආයෙ ධර්මයේ තුල පිහිටගත්තා හිත. එතකොට ධර්මයේ තුල හිත පිහිටව ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් වඩන පිරිසට පවා, ඒ කියන්නේ ඍජුවම වඩන පිරිසට පවා රාග ద్వේස මෝහ වලින් පීඩා විඳිට සිද්ධ වුණා. ඒ නිසා මේ ගිහි උදවියත් නිතරම කල්පනා කරන එක හොඳයි හිත පාරිශුද්ධත්වයට පත් කරගන්න. අද වර්තමානයේ වෙනකොට ලෝකේ බොහෝ පිරිසක් මනසේ උපක්ලේශ වලින් පීඩා විඳිනවා. ඒ අතර ප්‍රබල කාරණා ගණනාවක් තියෙනවා. ඔය උඩඟුකම වගේ කාරණා නිසා තමයි අද මිනිසුන්ට ධර්මයේ තේරෙන්නේ නැත්තේ. උඩඟුකම පින්වත්නි විශාල සාපයක් ජීවිතේට. උඩඟුකම කියලා කියන්නේ ලොකු සාපයක් මුළු ජීවිතේටම. ඒ වගේ කාරණා නිසාම මිනිසුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ, ධර්මයේ රැකවරණය, ධර්මයේ ස්ථාවර භාවය මඟහැරිලා ගිහින් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතයේ දිහා බලාගෙන හිතේ තියෙන අඩුපාඩුකම් ටිකෙන් ටික හදාගන්න අපි උත්සාහ කරන්න ඕන. උඩඟුකම වගේ කාරණා ජීවිතෙන් බැහැර කරගන්න ටික ටික උත්සාහ කරන්න අවශ්‍යයි. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ ඉන්නකොට හොයන්න බෑ මේ සාරිපුත්තයන් වහන්සේ ඉන්නේ, මේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඉන්නේ කියලා හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවකයන් වහන්සේලාට හද මඬලින් උපන් පුත්‍රයෝ කියලා. එතකොට සියලු ශ්‍රාවකයන් වහන්සේලාට කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හඳ මඬලින් උපන් පුත්‍රයෝ කියලා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්නේ මුව මඬලින් උපන් පුත්‍රයා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන බොහෝ ගුණධර්ම සාරිපුත්තයන් වහන්සේගේ හිත තුළ තිබුණා. උන්වහන්සේගේ හිතේ තිබුණේ මම තමයි භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ කියලා. උන්වහන්සේ මුල්ම කාලේ භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ සම්පූර්ණ අභිධර්ම දේශනාව විග්‍රහ කරලා මාතෘ දිව්‍ය රාජයාට
උන්වහන්සේ වඩිනකොට ස්වාමින් වහන්සේලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ කොහෙටද දැන් වඩින්නේ කියලා. එතකොට උන්වහන්සේ මතක් කරනවා භවත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනකද උන්වහන්සේ වැඩ ඉන්න තැනට තමයි මම වඩින්නේ කියලා. එතකොට අපට තේරෙනවා සාරිපුත්තයන් වහන්සේ සමග ඉතාම සමීප හිතවත්කමක් භාග්‍යවතුන් වහන්සේගේ තිබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ හරිම ගුණවත් කෙනෙක්. උන්වහන්සේ භික්ෂු සංඝයා මැද ඉන්නකොට හරි තේජවන්තව බබලනවා. උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා මැද ඉන්නකොට හොයන්ට බෑ සාරිපුත්තයන් වහන්සේ කවුද කියලා. උන්වහන්සේ කැපිලා පෙන්න උත්සාහ කළෙත් නෑ. එක්තරා වෙලාවක මන්තානිපුත්ත පුන්න කියන මහරහතන් වහන්සේගෙන් සාරිපුත්තයන් වහන්සේට බණ අහන්න හිතෙනවා. එතකොට මන්තානිපුත්ත පුන්න කියන ස්වාමින් වහන්සේ නිතරම කැලෑවේ වැඩ හිටියේ. පුන්න ස්වාමින් වහන්සේ නිතරම වැඩම කළේ නෑ. හැබැයි ධර්ම සේනාධිපති වූ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මයේ දන්නේ සාරිපුත්තයන් වහන්සේ. ඒකනේ ධර්ම සේනාධිපති කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා සමහර තැන්වල. දැන් සක්විති රජතුමාට එක්තරා මාණික්කයක් පහළ වෙනවා පුත්‍ර රත්නය. සක්විති රජුරවන්ට එකම පුතයි පහළ වෙන්නේ. ඒ පුත්‍ර රත්නයට සක්විති රජතුමාට වගේම ආඥා චක්‍රය පතුරවන්න පුළුවන්. සක්විති රජතුමාට වගේම බලය පතුරවන්න පුළුවන්. සක්විති රජුරවන්ට වගේම රාජ්‍ය පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මේ සාරිපුත්ත. දැන් බුදුරජාණන් වහන්සේ පවා හරියට අගය කරලා තියෙනවා සාරිපුත්තයන් වහන්සේ. ඉතින් සාරිපුත්ත කියන ධර්මසේනාධිපති වූ මහරහතන් වහන්සේට හිතෙනවා මන්තානිපුත්ත පුන්න කියන ස්වාමින් වහන්සේකින් බණ අහන්න. ඉතින් මේ විහාරයේ හිටපු කුඩා ස්වාමින් වහන්සේ නමකට මතක් කරලා තිබුණා මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ මෙහාට වැඩියොත් එහෙම මට මතක් කරන්න කියලා. ඉතින් මාසයක් දෙකක් යනකොට මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ විහාරයට වැඩම කළා. එතකොට අර කුඩා ස්වාමීන් වහන්සේට මතක් වුණා සාරිපුත්තයන් වහන්සේ කිව්වානේ පුන්න මන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කළොත් මතක් කරන්න කියලා. කියලා ඉක්මනට ගිහින් සාරිපුත්තයන් වහන්සේට කිව්වා මේ ස්වාමීනි මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙනවා ඔබ වහන්සේ උන්වහන්සේ වැඩියොත් මතක් කරන්න කිව්වානේ කියලා කිව්වා. එතකොට ඉක්මනින් පත්කඩේ අතට ගත්තා. පත්කඩේ අතට අරගෙන මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ වඩින පිටිපස්සෙන් වැඩම කළා. එතකොට මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ විවේකීව යම් තැනක වැඩ ඉන්නවා නම් එතනට ගිහින් ආයෙ කතා කරන්න ගියේ නැහැ. එතකොට පැත්තකින් සාරිපුත්තයන් වහන්සේත් වැඩම කළා. දැන් මේ පස්සෙන් යන්නේ කවුද? ධර්මසේනාධිපතින් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ධර්මයේ දන්න ස්වාමින් වහන්සේ මන්තානිපුත්ත පුන්න කියන ස්වාමින් වහන්සේගේ පිටිපස්සෙන් යනවා. ඉතින් මේ විදියට ටික දුරක් ගිහින් මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ එක තැනක නිදහසේ වැඩ ඉන්නකොට පත්කඩේ එළලා වාඩි වුණා. පත්කඩේ එළලා වාඩි වෙලා මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේගෙන් ඇහුවා මේ ඔබ වහන්සේ ධර්මීය දේශනා කරන්නේ සීල විසුද්ධිය පිණිසද කියලා ඇහුවා. එතකොට මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ කිව්වා නෑ නෑ ඇවත්නි මම එහෙම දේශනා කරන්නේ නෑ කියලා කිව්වා. එහෙනම් ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ චිත්ත විසුද්ධිය පිණිසද හිත පිරිසුදු කර ගැනීම පිණිසද? නෑ මං ඒකටත් නෙමෙයි ධර්ම දේශනා කරන්න කිව්වා. ඉතින් මේ විදිහටම කාරණා කීපයක්ම මතක් කළා. ඒ කියන්නේ සප්ත විසුද්ධිය ගැනම කිව්වා. ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? මාර්ගයේ මේක අමාර්ගයේ මේක කියලා දැනගන්නද ඔබ වහන්සේ ධර්ම දේශනා කරන්නේ කියලා? ඔය එහෙම මොකක්වත් නෙමෙයි කිව්වා. මේ ඔක්කොම උන්වහන්සේ ධර්ම දේශනා කිරීමට හේතු කාරණා නෙමෙයි කියලා කිව්වහම සාරිපුත්තයන් වහන්සේ ඇහුවා හොඳයි එහෙනම් ඔබ වහන්සේ බණ කියන්නේ මොකටද කියලා ඇහුවා. ඔබ වහන්සේ කියනවා මේ සප්ත විසුද්ධිය පිණිස නෙමෙයි බණ කියන්නේ කියලා. හොඳයි ඔබ වහන්සේ බණ කියන්නේ මොකටද කියලා ඇහුවා. අහනකොට සාරිපුත්තයන් වහන්සේට මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ මතක් කරනවා
මම ධර්ම දේශනා කරන කාරණා සහ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ ඉලක්කය ඥානයේ තියෙන කෙනෙකුට ආයුෂ්මතුනි උපමාවෙන් වුණත් තේරුම් ගන්න පුළුවන්. ආයුෂ්මතුනි උපමාවක් කිව්වත් මේ මම කියන එක තේරෙනවා. එහෙම කියලා උපමාවක් කිව්වා. උපමාවෙන් අපිටත් හොඳට ඒක තේරෙනවා. කොසල් රජුරෝ යොදුන් හතක් දුරට යන්න ඕන ගමනක් තියෙනවා. එතකොට කොසල් රජුරෝන්ගේ ගමන යොදුන් හතක් තියෙනවා. යොදුන් හතෙන් එක යොදුන බැගින් යන්න කරත්ත හතක් සකස් කරනවා. එතකොට කරත්ත හතක් සකස් කරලා යොදුන් හතක් යන්න ඕන. එතකොට පළවෙනි යොදුන කරත්තේ කොසල් රජුරෝ ගිහින් ඒ කරත්තෙන් යොදුන අවසාන වෙනකොට බහිනවා. අවසාන වෙනකොට බැහැලා දෙවෙනි යොදුන යන කරත්තෙට නගිනවා. ඒ යොදුන ගිහින් ඒ කරත්තෙනුත් බැහැලා තුන්වෙනි යොදුන යන කරත්තෙට නගිනවා. මේ විදිහට යොදුන් හතම යනවා. මන්තානිපුත්ත පුන්නස්වාමීන් වහන්සේ අහනවා, දැන් එක කරත්තයක් පෙන්නලා රජ්ජුරෝ ගමන ගියේ මේ කරත්තෙන් තමයි රජ්ජුරුන්ගේ ගමන අවසන් කරේ කියලා හරියටම කියන්න පුළුවන්ද? සම්පූර්ණ ගමන ගියේ මේ කරත්තෙන් කියලා කියන්න පුළුවන්ද? එතරුකව බෑ කියලා. අන්න ඒ වගේ පළවෙනි කරත්තය උපකාර වෙන්නේ දෙවෙනි කරත්තය දක්වා යන්න විතරයි. ඒක තේරෙන විදියට කිව්වොත් සීල විසුද්ධිය උපකාර වෙන්නේ චිත්ත විසුද්ධිය, හිතේ පාරිශුද්ධත්වය සකස් කර ගන්න විතරයි. මේ විදිහට ධර්මයේ කියනකොට අවසාන වුණාම සාරිපුත්තයන් වහන්සේ කිව්වා, හරි ලස්සනයි ඔබ වහන්සේ හොඳට බණ කිව්වා. ඔබ වහන්සේගේ දේශනාව හරිම ප්‍රියමනාපයි. මෙතරම් ප්‍රියමනාපව බණ කියපු ඔබ වහන්සේ කවුද කියලා අහනකොට කිව්වා, මේ මම මන්තානිපුත්ත පුන්න වෙමි කියලා මතක් කළා. එහෙම කිව්වහම සාරිපුත්තයන් වහන්සේගෙනුත් මේ මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ ඇහුවා, අනේ ඔබ වහන්සේ මෙතරම්ම දිග වේලාවක් මගේ පිටුපසින් වැඩම කරලා මං ආසන්නේ වාඩි වෙලා මම කිට්ටුවෙන් ඉඳගෙන මේ මගෙන් ධර්ම කාරණා විමසුවේ ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියනවා, මේ ආයුෂ්මතුනි මගේ අම්මගේ නම සාරි බැමිණිය. සාරි බැමිණියගේ පුත්‍රයා නිසා මට සාරිපුත්ත කියලා තමයි කියන්නේ කියලා කිව්වා. එතකොට මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ ආසනෙන් නැගිටලා කිව්වා, අනේ ස්වාමීනි සමාවෙන්න, ධර්ම සේනාධිපතින් වහන්සේ නෙව මම මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නම් මේ මගේ පිටිපස්සෙන් ආවේ, පත්කඩේ අරගෙන මා පිටුපස්සෙන් ඇවිල්ලා මගෙන් බණ ඇහුවේ ධර්මසේනාධිපතින් වහන්සේ කියලා මම දන්නවා නම් ස්වාමීනි මම මේ ටික කියන්නෙත් නෑ කියලා නැගී හිටියා ආසනෙ. එතකොට අපට තේරෙනවා එක දෙයක්, උන්වහන්සේලාට කැපිලා පේන්න උමනාවක් තිබුණ නෑ. දැයිකයි මම කිව්වේ මේ මාන්නේ වගේ දේවල් මිනිසුන්ගේ මුළු ජීවිතේටම සාපයක්. ඒ කියන්නේ ලෞකික ජීවිතේටත් ඒක හානියක්, ලෝකෝත්තර ජීවිතේටත් ඒක හානියක්. එතකොට ලෞකික ලෝකෝත්තර උභය ලෝකාර්ථ සංසිද්ධියටම තමන්ගේ මනසේ ඇතිවෙන උපක්ලේශ හානියක්. ඉතින් අර ගුණවත් ආර්යයන් වහන්සේලාගේ චරිතය තුළින් අපේ ජීවිතයට ලංකරගන්ට බොහෝ දේවල් තියෙනවා. ජීවිතයේ පරිපූර්ණ වශයෙන් ගුණධර්ම පුරණ කෙනෙකුට බොහෝ දේවල් ඉගෙන ගන්නට තියෙනවා. ඒ නිසා අපි ධර්මයේ තුලින් ජීවිතේ සකස් කරගන්න පිරිසක් විදියට ධර්මයට නැඹුරු වෙලා ධර්මයේ තුල කිමිදිමින් ධර්මයේ තියෙන වටිනා රත්නයන් හොයාගන්න දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ උපමා ටික හරිම ලස්සනයි. ඒ දේශනාවේ නම තමයි පහාරාද සූත්‍රය. අසුර නායකයෙක් හිටියා පහාරාද කියලා. බුද්ධ දේශනාවේ අසුර නායකයෝ ගැන හම්බ වෙනවා. වේපචිත්ති කියලා අසුරයෙක් ගැන හම්බ වෙනවා. ඔය පහාරාද කියන අසුර නායකයා මේගොල්ලෝ මනෝමය කායික ජීවීන් පිරිසක්. මේ අය නිතරම මහා සමුද්‍රයේ ඇසුරු කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මහා සමුද්‍රයේ ඉඳලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු මේ පහාරාද කියන අසුරයා කියනවා, මේ ඉතින් අපි මේ හරි කැමැත්තෙන් ඉන්නවා මහ මුහුදේ,
මේ විදිහට බුදුරජාණන් වහන්සේ එක්ක ප්‍රියමනාප සාකච්ඡාවක යෙදෙනකොට උන්වහන්සේ අහනවා, මේ පහරාද මොකද ඔය තරම් කැමැත්තෙන් මහමුහුදේ ඉන්නේ, මොනවාරි හේතු තියෙනවද කියලා ඇහුවා. එතකොට මේ පහරාද අසුරය කියනවා, ස්වාමීනි කාරණා අටක් තියෙනවා, මේ කාරණා අටට අපි හරි කැමති, මේ කාරණා අට ගැන සිත් පිහිටවාගෙන අපි ඉන්නවා කියලා මතක් කළා. එහෙම මතක් කරනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මොනවද ඒ කාරණා කියලා. එතකොට මේ කාරණා අට හරීම ලස්සනට පැහැදිලි කළා. මේ මහමුහුඳ ගැනම කිය කියා මෙයා මේ උපමා විදියට හරි ලස්සනට මේගොල්ලෝ කැමති වෙන කාරණා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ පහරාද පළවෙනියෙන්ම කියනවා, ස්වාමීනි මේ මහමුහුඳ එකපාරම ගැඹුරු නෑනේ, එකපාරම ගැඹුරට යන්නේ නෑනේ, ටික ටිකනේ ගැඹුරට යන්නේ. එකපාරම මේ රළ පෑගෙන තැනම ගැඹුරක් නෑ, ටික ටික තමයි මහා සමුද්‍රයේ ගැඹුරු. මේ ගැඹුරු වෙන ක්‍රමයට අපි හරි කැමති, ටික ටික තමයි මේ රළ ගැඹුරට යන්නේ, ඉතින් ඒකට අපි හරි කැමති කියලා මෙයා පළවෙනියෙන්ම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණා අටටම උන්වහන්සේගේ ධර්මයෙන් උපමා දෙමින් හරීම ලස්සන විග්‍රහයක් කරනවා. ඉතින් මේ කාරණා අටම ඉවරලා මට මේ පළවෙනි කාරණේ තමයි කියන්න උමනා වුනේ. මේ කාරණා අටම කියලා ඉවරුනහම පහරාදත් අහනවා, හොඳයි ස්වාමීනි මේ ඔබ වහන්සේගේත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ අය හරි කැමැත්තෙන් ශාසනේ ඉන්නවා, ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා, ගුණධර්ම පුරනවා, ඉතින් මේ මොකද මේ කියලා ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනියෙන්ම පහරාද ඔබ කියනවා මහා සමුද්‍රයේ එක පාරම ගැඹුරට යන්නේ කියලා, එක පාරම ගැඹුරු වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ පහරාද මේ ශාසනයත් එක පාරම ගැඹුරට යන්නේ නැහැ, රළ පෑගෙන තරම ගැඹුරට යන්නේ නැහැ. ඒක හරිම අනුපූර්වයි. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, අන්න එහෙම තමයි යන්න තියෙන්නේ. එක පාරම ප්‍රතිපදාවට එන්නේ නැහැ, එක පාරම ප්‍රතිපදාව වඩන තත්ත්වයට යන්නෙත් නැහැ. ඒක අනුපූර්වයි. පළවෙනියෙන්ම අනුපූර්ව ශික්ෂාව, ඊට පස්සේ අනුපූර්ව ක්‍රියාකාරකම්, ඊට පස්සේ අනුපූර්ව පටිපදාව. ඒක එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ගැඹුරට යන්නයි තියෙන්නේ කියනවා. ඒතර කවුරු හරි කෙනෙක් සීලයක් දිනු කරන්නේ නැතුව, චර්යාව සකස් කරගන්න නැතුව අපිට ඔය සීල් වැඩන්නේ, අපි සීල් රකින්නේ, අපි ගුණ ධර්ම පුරන්න ඕනේ, අපි මේ ප්‍රතිපදාවටම බහිනවා කියලා බැස්සොත් මේක අල්ලගන්න බෑ. ඇයි? මහා සමුද්‍රයේ වගේ නිසාසනේ, මහා සමුද්‍රයේ වගේ එක පාරම ගැඹුරුත් නැහැ, එක පාරම තමන් රළ පාගෙන තැනම ගැඹුරට යන්නේ නැහැ. ඒ එවැනි කාරණා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශාසනයටත් ගැලපෙනවා. අනුපූර්ව ක්‍රමයට තමයි ගුණධර්ම පුරන්න තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ ජීවිතයට ගලප ගන්න කෙනෙක්, ධර්මීය ප්‍රායෝගික වශයෙන් හුරු කරන කෙනෙක්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සිත් අල්වාගෙන වාසය කරන කෙනෙක්, ඔහු නිරන්තරයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ කියන ධර්මයට ප්‍රිය කරන්න ඕන. මොකද ධර්මයට ප්‍රිය කරන කෙනෙක් තමයි ධර්මීය ගවේෂණය කරන්න පෙළඹෙන්නේ. එවැනි ගවේෂණයකට යොමු වුණ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික වශයෙන් හුරු කරන්නට කියලා කියපු කාරණා ජීවිතයට ගලපගන්න උනන්දුවක් ඇති වෙන්නේ. එතකොට එවැනි උනන්දුවක් සකස් කරගන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගික වශයෙන් හුරු කරන වැඩපිළිවෙලක් තමන්ගේ ජීවිතයෙන් අත්දකින්න අවශ්‍යයි. එතකොට අපි නිතර නිතර කියන කාරණයක් තමයි මේකට අධ්‍යාපනයේ බලපාන්නේ, තමන්ගේ තත්ත්වයේ බලපාන්නේ. මොකද ගෙවල් වල මැඩම්ලා ඉඳෙද්දී ඒ ගෙවල් වල හිටපු සර්වන්ට්ලා අවබෝධ කරා මේ ධර්මය, වැඩ කරපු අය අවබෝධ කරා ප්‍රධාන නෝනා ඉඳෙද්දී. මහා බලවත් තමන් හොඳින් ත්‍රිවේදය හුරු කරපු බ්‍රාහ්මණ පිරිස ඉඳෙද්දී, මේ සුනීත වගේ ඉතාම පහළ කුලේ ඔවුන්ට බැල මෙහෙවරකම් කරපු අය මේ ධර්මය අවබෝධ කළා. හැබැයි ත්‍රිවේදය දන්න, චතුර්වේදය දන්න බමුණන්ට මොකක්වත් අවබෝධ වුන්නේ නැහැ සමහර අයට. හේතුව මොකද්ද? මාන්නක්කාරකම, මනසේ උපක්ලේශ, ඒවා අල්ලගෙන හිටිය, අයින් කරන්න කැමති වුන්නේ. එතකොට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට තේරෙනවා මේකට ලොකු දැනුමක් එහෙම අවශ්‍ය නැහැ. මේ ධර්මයේ තේරුම් ගන්නට තමන්ගේ ජීවන චර්යාව තුළ අවබෝධය සකස් කරගන්න කෙනෙකුට තමන් ලබා තිබෙන පෙර දැනුම අවශ්‍ය නැහැ.
එතකොට මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් ජීවිතය අවබෝධ කරගන්නට ජීවිතේ තමන් පීඩාවට පත් වෙන කාරණා පිළිබඳවත් ඒ කියන්නේ හොඳට ජීවිතේ ආස්වාදයේ පිළිබඳවත් ආදීනෝ පිළිබඳවත් තේරුම් ගන්නකොට මේ ධර්මයේ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මොකද මේකට තමන්ගේ අධ්‍යාපන තත්ත්වයේ කිසිම ආයුරකින් බලපාන්නේ නැහැ. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලාගේ චර්යාවලින් ඒ බව පේනවා. දැන් චුල්ලපන්තක සහ මහාපන්තක කියන්නේ සහෝදරවරු දෙන්නෙක් නේ, අයියයි මල්ලී නේ. මේ දෙන්නම පැවිද්දට කැමති. මේ දෙන්නම පැවිද්දට කැමති නිසා මේ දෙන්නම මහාන වුණා. මහාන වෙලා ටික කාලයක් ගියා. මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේට මාස 4ක්ම එක ගාථාවක් පාඩම් හිටලා නැහැ. දැන් අපි එච්චර දුර්වල නැහනේ. දැන් එක ගාථාවක් මාස 4ක් යනකම් පාඩම් කරගන්න බැරි වෙන්නේ අපිට. අපිට වැඩිම වුණොත් පැය 3-4ක් යයි උවමනාවෙන් එක බැලුවොත් ඕනම කෙනෙකුට. එතකොට මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් මේ හාමුදුරුවන්ට මාස 4ක්ම එක ගාථාවක් පාඩම් හිටලා නැහැ. පස්සේ මේ මහා පන්තක බැලුවා මේ මල්ලිට එක ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ. ඒ නිසා දවසක් මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කිව්වා මේ ඔයාට මේ බුද්ධ ශාසනේ හරියන්නේ නැහැ. එතකොට මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේ ඔය ඇයි කියලා. ඔයාට මේ එක ගාථාවක් මාස 4ක් විතර යනකම් පාඩම් කරගන්න බැරි එකේ ඔයාට මේ මහානකමේ ප්‍රයෝජන ගන්නට ප්‍රතිඵල ගන්නට බැරි වෙයි. ඔයාට හොඳ කුඹුරු කොටන එක, ඔයාට හොඳ හරක් බලාගන්න එක, ඔයාට හොඳ හරක් පට්ටියක් අරගෙන ගෙදරට ගිහින් හරක් පට්ටිය බලාගෙන හිටියොත් සල්ලිවත් කීයක් හරි ධනෙවත් හොයාගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඒ නිසා දැන් ඔහි සිවුරු ඇරලා යන්න කිව්වා. එහෙම කිව්වට මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට සිවුරු අරින්ට අදහසක් නැහැ. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ සිවුරු ඇරලා යෑමක් ගැන. උඩහන්සේට හරි දුකයි. දැන් අයියා යෝජනා කරනවා සිවුරු ඇරලා යන්න, සිවුරු ඇරලා ගිහින් කුඹුරක් කොටන්න, හරක් බලාගන්න, උඹට හරියන්නේ හරක් බලාගන්න එක තමයි කියලා දැන් මේ මහාපන්තක කියන ස්වාමීන් වහන්සේ කියනකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට සිවුරු ඇරලා යන්න අදහසක් නැහැ. උන්වහන්සේ හරි කැමති පැවිද්දට. උන්වහන්සේට සිවුරු අත්හැරලා යෑම ගැන හරි දුකක් තියෙනවා. ඉතින් විහාරයේ දොර ළඟට ගිහින් අඬ අඬා ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේට මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහිලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ දුකෙන් ඉන්න බව භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ හිස අත ගෑවා. එතකොට දැන් උන්වහන්සේ හරි භාග්‍යවන්ත ස්වාමීන් වහන්සේ නමක් චුල්ලපන්තක කියලා කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් තමන්ගේ හිස පිරිමැඳ ගන්නට තරම් වාසනාවක් තිබිලා තියෙනවා. එතකොට උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තය හිස මත තබනකොට මුළු ඇඟම සිසිල් වෙලා ගියා. හරි ශ්‍රද්ධාවක් උපන්නා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මගේ හිස පිරිමදිනවා නේද කියලා හරීම මානවීය ශ්‍රද්ධාවන්ත ගෞරවනීය හැඟීමක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේගේ හිස පිරිමැඳලා කිව්වා මේ චුල්ලපන්තක මොකද මේ කියලා ඇහුවා. එතකොට කෝ අනේ ස්වාමීනි මාට මේක ගාතාවක් පාඩම් හිටින්නේ නැහැ. මම මේක ගාතාවක් මතක තියාගන්න මහන්සි වෙනවා මාස 4ක් මට මතක හිටින්නෙම නැහැ. අනේ ස්වාමීනි මගේ අයියා කියනවා මේ මම හරියන්නේ කුඹුරු වැඩ කරන්නලු. දැන් පුංචි දරුවෙක්නේ මේ කියන්නේ, පොඩි පැවිදි ස්වාමීන් වහන්සේ ළමක්නේ. අනේ ස්වාමීනි මගේ අයියා කියනවා මාව හරියන්නේ කුඹුරු වැඩ කරන්නලු, මාව හරියන්නේ හරක් බලා ගන්නලු, මට ඒව තමයි හරියන්නේ කියලා මගේ අයියා මට නිතර කියනවා. අනේ ස්වාමීනි එහෙම වුණාට මම යන්න කැමති නෑ. මම සිවුරු අත්හැරලා දාලා යෑම ගැන මට අදහසක් නෑ ස්වාමීනි. මම හරි කැමති මහානකමේ ඉන්න. ඒත් මගේ අයියා මට යෝජනා කරනවානේ මේ පැවිද්දේ ඉන්න උඹට සුදුසුකම් නෑ, ගාතාවක්ව පාඩම් කරගන්න බෑ කියලා කියනවානේ කියලා දැන් අඬනවා. හරි වේදනාවෙන් ඉන්නවා.
එහෙම වේදනාවෙන් ඉන්නකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ හරි කරුණාවෙන් මතක් කරනවා, චුල්ලපන්තක මේක අයියාගේ ශාසනය නෙමෙයිනේ, මේක මේ ශාසනේ මගේනේ, මේ ශාසනේ ශාස්ත්‍රුන් වහන්සේ මමනේ. චුල්ලපන්තක කවදා හරි ඔයාට මම කිව්වොත් ශාසනෙන් යන්න කියලා එදාට යන්න එතකන් යන්න එපාකු. එතකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට හරීම මේ අභිමානයක් උපන්නා. ඇයි තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා යන්න එපා කියලා අයියා හැම යෝජනා කළාට. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ බොහොම පාඩුවේ ටික කාලයක් යනකොට, මේ ටික වේලාවක් යනකොට බුදුරජාණන් වහන්සේ කිව්වා චුල්ලපන්තක මම කියලා දෙන්නම් කියලා. උන්වහන්සේ සුදු රෙදි කඩක් දීලා මේ රෙදි කඩ පිරිමදින්න කියලා කිව්වා. මේ රෙදි කඩ පිරිමදින්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ මේ රෙදි කඩ පිරිමදිනකොට අව්වේ වාඩි වෙලා රෙදි කඩක් පිරිසුදු වේවා, රජෝහරණං රජෝහරණං රජස්සිවත වේවා. රජස් කියලා දූවිලි වලටත් කියනවා, රජස් කියලා කෙලෙස් වලටත් කියනවා. මේ දූවිලි ඉවතේවා, දූවිලි ඉවතේවා කියගේ හිතමින් මේ රෙදි කඩ පිරිමදින්න කිව්වා. එතකොට මේ රෙදි කඩ පිරිමදින්න පිරිමදින්න මේ රෙදි කඩ පිරිසුදු වෙයිද අපිරිසුදු වෙයිද? දැන් බලන්නකෝ මේ ප්‍රතිවිරුද්ධ චින්තනයේ තියෙන ස්වභාවය. පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා පිරිමදින්ටි කියලා සුදු රෙදි කඩක් අවුවේ වාඩි කරලා කෙනෙකුට දුන්නොත් රෙදි කඩ පිරිසුදු වෙයිද අපිරිසුදු වෙයිද? අපිරිසුදු වෙනවා. හැබැයි කල්පනා කරන්නේ පිරිසුදු වෙන්න කියලා. ඒකම නිමිත්තක් කරගෙන මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කළා. අරහත්ත්වේ සාක්ෂාත් කරලා භාග්‍යතුන් වහන්සේ එහෙම දානශාලාවට වැඩම කළා. උන්වහන්සේ දන්නවාද චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රහත් වෙන බව? උන්වහන්සේ දානශාලාවට වැඩම කළාම එදා ආසන පනවලා තිබුණේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අත්හැරලා. එදා ආසන පනවන්ට ඉඳලා තියෙන්නේ මහා පන්තක ස්වාමීන් වහන්සේ. එතකොට ගෙන්න ලැහුවා මේ ආසන තවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවාද කියලා ඇහුවා. එතකොට කෝ නෑ නෑ ස්වාමීන් ස්වාමීනි, තවත් ස්වාමීන් වහන්සේලා වෙහෙරේ ඇත්තේ නෑ. දායක මහත්තයෙක් කියවනේ බලන්න ගිහින් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා බලන්න කිව්වා. එතකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කළ මහා ඍද්ධිමත් මහරහතන් වහන්සේ නමක්. මේ කුඩා ස්වාමීන් වහන්සේට එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා. හැබැයි මහා ඍද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මනෝමය කායික විශාල ශරීර ප්‍රමාණයක් මවාගෙන මළුවේ වැඩ හිටියා උන්වහන්සේ තරම්ම ඍද්ධිමත්. ඉතින් උන්වහන්සේ ඒ එරදියෙන් එකම විදිහේ ස්වාමීන් වහන්සේලා 500 නමක් මවලා, සමහර ස්වාමීන් වහන්සේලා සිවුරු මහනවා, සමහර ස්වාමීන් වහන්සේලා මළුවාම දිනවා, සමහර ස්වාමීන් වහන්සේලා දෙදෙනා වහන්සේ නම බැගින් ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් එකම හරීම රමණීය ඒකාකාරී ඉතාම ආශ්චර්යවත් භූමියක්. ඇයි ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක වගේ විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඉතින් මේ දායක මහත්තයා ගිහින් බැලුවා. බලනකොට එක නමක් නෙමෙයි 500 නමක් විතර ඉන්නවා. දැන් මේ මිනිස්යාගේ හිත තැතිගත්තා. වෙන මොකුත් නිසා නෙමෙයි, දැන් දානිත් සමහර විට මදි වේවිනේ. එතකොට දානිත් ප්‍රමාණවත් නැති වෙයි. දැන් තවත් 500 නමක් වැඩ ඉන්නවනේ. ඉතින් මේ මිනිස්යා දුවගෙන ගිහින් කිව්වා, අනේ ස්වාමීනි, එක නමක් නෙමෙයි 500 නමක් ඉන්නවනේ. 500 නමක් ඉන්නවා. ආ හැබැයිද? එහෙමනම් ගිහින් අහන්න කිව්වා මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේ කවුද මෙතන කියලා අහන්න කිව්වා. එතකොට ආයෙත් මේ දායක මහත්තයා දාඩිය දාගෙන ගිහින් යවුවා, අනේ ස්වාමීනි, මෙතනින් චුල්ලපන්තක ස්වාමින් වහන්සේ කවුද කියලා. එතකොට හැමෝම කියනවා මම තමයි චුල්ලපන්තක කියලා. දැන් මේ මනුස්සයා තවත් තැතිගත්තා. ආයෙත් දාඩිය දාගෙන ගිහින් කිව්වා, අනේ ස්වාමීනි, ඔක්කොම චුල්ලපන්තක ස්වාමින් වහන්සේලාලු. ඊට පස්සේ ආයෙත් භාග්‍යතුන් වහන්සේ මතක් කළා, හොඳයි දැන් ආයෙත් ගිහින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා අහනකොට මම තමයි චුල්ලපන්තක කියනකොට සිවුරු පොටින් අල්ල ගන්න කිව්වා. ඉතින් ආයෙත් මේ මිනිස්සයා ගියා. ගිහින් අනේ ස්වාමීනි, චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා මට කියන්න කියලා කියනකොට මම තමයි චුල්ලපන්තක කියනකොට ඒ ස්වාමීන් වහන්සේගේ සිවුරු පොටින් අල්ලගත්තා. එතකොට අර මනෝමය කය සියලුම කය නොපෙනී ගිහින් එක ස්වාමීන් වහන්සේ නමක් පෙනී හිටියා. අනේ ඔබ වහන්සේද මේ මහා ඍද්ධිමත් චුල්ලපන්තක කියන ස්වාමීන් වහන්සේ? ඔබ වහන්සේ මෙතරම් කුඩා ස්වාමීන් වහන්සේ නමක්ද? වදින්ට ස්වාමීනි දානශාලාවට කියනකොට
මේ මිනිස්යාට කිව්වා උපාසක ඔබ යන්න මම ඉන්නම් කියලා කිව්වා. ඒ වෙලාවේ මේ මිනිස්යා දානශාලාවට යනකොට දානශාලාව මැදින් මහා එරුදිමත් මේ චුල්ලපන්තක කුඩා ස්වාමීන් වහන්සේ පෙනී හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගත්ත මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ලොකු දැනුමක් ප්‍රායෝගික වශයෙන් සාමාන්‍ය ලෝකේ මනින සීමාවේ තියෙන දැනුම කුසලතාවේ මනින සීමාවේ තියෙන කාරණා මොකක්වත් උන්වහන්සේට තිබුණේ නැහැ. එක ගාථාවක් මාස හතරක්ම පාඩම් කරගන්න බැරි වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සදාකාලිකවම නිවිලා ගියා. මේ චක්‍රාවාටේ නෙමෙයි මේ අනන්ත චක්‍රාවාටවල කොහෙවත් උන්වහන්සේ ඇත්තේ නැහැ. උන්වහන්සේ සදාකල්ම මේකෙන් අයින් වුණා. ආයි කවදාවත් මෙහාට එන්නේ නැහැ. උන්වහන්සේ සදාකල්ම භවෙන් නිදහස් වුණා. එතකොට මේ නිදහස් වීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ සකස් කරගන්න මට කියන්න උවමනා වුණේ එකයි මේ තමන්ගේ දැනුම මට්ටම වැදගත් නැහැ. කුලය ගෝත්‍රයේ தත්ත්වය වැදගත් නැහැ. තමන් ඉන්න தත්ත්වය කොහොම වුණත් තමන් පෙර ජීවිතයේ හිටපු தත්ත්වයත් වැදගත් නැහැ. ඒ නිසා ආනන්තරිය පාප කර්මයකට මෙහා පැත්තේ අකුසල් වෙලා තියෙන ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ පිළිසරණ හදාගන්න කෙනෙකුට අභිමානින් ධර්මයේ පිළිසරණ හදාගන්න වීරියක් තියෙනවා නම් එයාට ටික කාලෙකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන්. ඒ නිසා අපි ගුණධර්ම පුරණ தත්ත්වෙට ජීවිතේ සකස් කරගන්න ඕන. ඉතින් සීලයක් දියුණු කරන්න ඕන. හිත හදා ගන්න ඕන. ධර්මයේ මාර්ගයෙන් බැහැර වුණු තැන මේක කියලා ඒව තේරුම් ගන්න ඕන. තමන්ගේ ජීවිතය තුළ යෝනිසෝ මනසිකාරය උපද්දව ගන්න ඕන. ඒ වගේම තමන් ධර්මයේ හොඳට මනසිකාරය කරමින් තේරුම් ගන්නට බලන්න ඕන. ඉතින් මේ විදිහට තේරුම් ගන්න කෙනෙකුට මේ ධර්මයේ පිළිසරණ හදා ගන්න පුළුවන්. ගෘහස්ථ ජීවිතයේ ගත කරන කෙනෙක් පෙහෙවස් සමාදන් වල ගුණධර්ම පුරන්න ඕන. මොකද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙලේ දිට්ඨ ධම්ම වේදෙනී විපාකයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙදිම විපාක සකස් වෙලා විපාක විඳින්ට හම්බ වෙන විදිහේ විපාක සකස් වෙනවා මේ ආධ්‍යාත්මික මාර්ගය. දැන් සීලයක් දියුණු කරන කෙනෙකුට සීල සම්පත්තියේ විපාකයක් දිට්ඨ ධම්ම වේදෙනී විඳින්ට පුළුවන්. සීල විපත්තියේ විපාකයක් දිට්ඨ ධම්ම වේදෙනී විඳින්ට පුළුවන්. දැන් බොහෝ දෙනෙක් අපිට දැන් සීල සම්පත්තිය සහ සීල විපත්තිය ගැන කතා කරද්දී සීලයක් දියුණු කරන පිරිස සහ සීලෙන් පිරිහුණු මිනිසුන්ගේ ජීවිතය ගැන කතා කරද්දී ඒ ඔවුන්ගේ චර්ය අධ්‍යයනය කරද්දී දැන් සිල්වතාට තියෙන සීල සම්පත්තියේ කාරණා පහක් තියෙනවා. දුසිල්වතාට තියෙන සීල විපත්තියේ කාරණා පහක් තියෙනවා. එතකොට මේ පහ බැගින් තියෙන කාරණා වලින් හතරක්ම මෙලොවම දිට ධම්ම වේදෙනී විපාක සකස් වෙනවා. දැන් සීලයක් පිරිහුණු කෙනාට ඔහුගේ භෝග සම්පත් පිරිහිලා යනවා. ඒක මෙහි ඉඳලම විපාක විඳින්නට වෙනවා. සීලය පිරිහුණාම ඔවුන්ගේ භෝග සම්පත් පිරිහිලා යනවා. මොකද සීලයක් පිරිහුණු කෙනා පිරිහුණු සමාජයක් තමයි ඇසුරු කරන්න පෙළඹෙන්නේ. දැන් මහදාන වගේ සිටුවරු දෙහා බැලුවම අපිට ඒක තේරෙනවා. මහදාන සිටුවරයට කෝටි ප්‍රකෝටි ගාන ධනෙ තිබුණා. අවසානයේ ධනෙම් ප්‍රයෝජන ගන්නට බැරි වුණා හරියටයි. සීලයක් ගුණධර්මයක් ජීවිතේ හුරු කරේ නැහැ. අසත්පුරුෂ සේවනයක් තුළ තමයි ජීවිතේ සකස් කරගෙන තිබුණේ. අවසානයේ මහදාන සිටුවරයා කෝටි ගානක් තිබුණා. නමෙම තියෙනවනේ මහදාන කියලා විශාල මහා ධනස්කන්ධයකට උරුමකම් කිව්වා. ඒ මහා ධනස්කන්ධෙම පෙරහිලා දවසක් විහාරයට ඇවිල්ලා ඉඳුල් භාජනින් බත් අහුල අහුල කද්දී බුදුරජාණන් වහන්සේ මතක් කළා. උන්වහන්සේ ආවර්ජනය කරලා මෙනෙහි කරලා කිව්වා මේ අර බලන්ඩ ආනන්ද මහා ධන සිටුවරයා මේ විහාරයට ඇවිල්ලා භික්ෂු සංඝයා වළඳලා ඉතුරු වෙන ඉඳුල් බත් දාන භාජනයට අත දාලා තමන්ගේ බිරිඳත් එක්ක බත් අහුල අහුල කනවා. මේ බත් අහුල අහුල කන මේ සිටුවරයා ළඟදී මැරෙනවාය, මැරිලා නිරේට යනවාය කියලා උන්වහන්සේ පැහැදිලි කරා.
එතකොට මේ විශාල ධනයක් තිබුණ මේ සිටුවරය ගැන භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. මේ සිටුවරයාට අවශ්‍ය නම් තිබුණා මේ ධනය ධර්මානුකූලව වියහියදම් කරලා ධර්මානුකූලව ජීවිතයට මේ ධනය උපයෝගී කරගෙන දන් පැන් පූජා කරලා කුසල් කරගන්නටත් තිබුණා. ඒ කුසල් කරගන්න ගමන් ධර්මය අහලා ධර්ම මාර්ගයට ඇවිල්ලා සෝතාපන්න වෙන්නටත් තිබුණා. ඒත් ආනන්ද මේ සියලු ධනේ පිරිහිලා ඒ ධනේ පරිහානියත් එක්කම දැන් මේ කෑම බීම ටිකවත් සපය ගන්න බැරුව මේ මිනිස්යා ළඟදී මැරෙනවා, මැරිලා නිරේට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපට යම් දෙයක් තේරෙනවා. මේ සීලයක් දිනු කරගෙන ගුණධර්ම පුරාගෙන ඉන්න බැරි වුණොත් භෝග සම්පත් පිරිහෙනවා, මෙහෙදීම පිරිහෙනවා, දකින්නම ලැබෙනවා පිරිහෙන එක. ජීවිතේ සැඳෑ කාලේ භෝග සම්පත් පිරිහිලා ජීවිතේ අන්තිම අසනන භාවයට පත් වෙනවා. එතකොට අපිට ඒවා ditta ධම්ම වේදනීයව දැක ගන්නට ලැබෙනවා. ditta ධම්ම වේදනීයව විපාක සකස් වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ සමාජයේ ඊටාම අභීතව පෞරුෂ සම්පන්නව පෙනීන්න බෑ. පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට පෙනීන්ට බැරි තරමටම පිරිහෙනවා. සීලයක් දියුණු කරන්න බැරි වුණ කෙනා ඒ ආකාරයෙන් පරිහානියට පත් වෙනවා. අනිත් කාරණේ තමයි මේ සමාජ විසරදව පිනීන්න බෑ. මොකද සමාජ විසරදව පිනීන්න ගියහම යම් සමාජයක පිනීනකොට මේ අහම්බෙන් පොලිසියේ මිනිසෙක් දැක්කත් හිතෙනවා, බය වෙනවා, තැති ගන්නවා. ඇයි සීලයක් නැණි? හොර මැරකම් කරමින්, ස්ත්‍රී දූෂණකම් කරමින්, පංච දුස්චරිතය කරමින් සීලයක් දියුණු නොකිරීමේ විපාකයේ ditth ධම්ම වේදනී මෙහෙදිම ලැබෙනවා. සමාජ විසරදව පෙනීන්න බෑ. ඕකේ භයානකම දේ තමයි පින්වත්නි, මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. දැන් අද ඉන්න භෞතිකවාදී ගොඩක් පිරිස මහාචාර්යවරු පවා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. සමහර අපිට යහන්ට ලැබෙනවා, සමහර දැන උගත් සමාජයේ වැදගත් මිනිස්සු මරණාසන්න වෙලාවේ තමන් මල මූත්‍රා කරන දේවල් එහෙම බිත්තිවල ගාලා ඇඟේ ගාගෙන බොහොම ජරා ජීර්ණ වෙලා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා මිය යන අවස්ථා ගැන අපට අහන්ට ලැබෙනවා, අපිට දකින්න ලැබිලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා සීල විපත්‍යක් විදියට තුන්වෙනි කාරණේ එක ditta ධම්ම වේදනියම මෙහෙදි ලැබෙනවා. සීලයක් ගුණධර්මයක් දියුණු නොකිරීම නිසා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. සමහර විට මාස ගණන් සිහි මුලා වෙලා ඉඳලා මැරිලා යනවා. එතකොට ditta ධම්ම වේදනිය විපාක හතරක්ම විඳින්න ලැබෙනවා. ඒ විතරට වඩා භයානකම දේ තමයි මරණින් මත්තේ, මරණින් එහා පැත්තේදී ඒ අය නිරේට යනවා. සිහි මුලා වෙලා මැරුණොත් සුගතියකට යන්නේ නැහැ. ඒ නිසා අපි මිගිහිද පැවිදිද කියන එක නෙමෙයි වැදගත්. බාල මහලු තරුණ මේවා වැදගත් සාධක නෙමෙයි. ධර්මයේ තුලින් බැලුවහම මේ ಗುಣධර්ම පුරාගෙන ඉන්න කෙනෙකුට පිළිසරණක් තියෙනවා මරණින් එහා පැත්තේදීත්. තමන්ගේ තත්ත්වේ කොහොම වුණත් මරණාසන්න මොහොතේ ඊටාම සිහි කල්පනාවෙන් මැරුණොත් සුගතියකට යන සැලැස්මක් සකස් වේවි. ඒ නිසා අපේ ජීවිතේට මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් හුරු කරගන්න කෙනෙක් තමන්ට සකස් වෙන විපාක පිළිබඳවත් අවබෝධයෙන් ඉන්නේ හොඳයි. ජීවිත හැම දෙයක් තුලින්ම ධර්මයේ දකින්න. තමන් ඉන්න පරිසරය තුල ධර්මිය අවබෝධ කරගන්නට ඕනෑවටත් වඩා හේතු සාධක හොයාගන්න පුළුවන්. ඕනෑවටත් වඩා හේතු සාධක තියෙනවා. හැම දෙයක්ම තමන්ගේ ජීවිතය තුලින් සුබවාදීව දකින්න බලන්න. ජීවිතේ පසුතැවීම ඇති වෙන හැම වෙලාවකම ධර්මිය තුලින් දකින්න බලන්න. ජීවිතේ අහිමි වෙන හැම දෙයක් තුලින්ම ධර්මයේ දකින්න බලන්න. ධර්මයේ තුලම ඉන්නවා කියන උදවියගෙන්වත් අපිට ඒක පේන්නේ නැහැ. එතකොට අපිට පේනවා ඒ අය නිකම් බොරු ආටෝප සාටෝප ටිකකට තමයි ධර්මයේ ඉන්නවා කියලා උඩින් පෙන්නලා තියෙන්නේ. මං කියන්නේ හිම පෙන්නගෙන හිටියට කමක් නැහැ. නමුත් ඒකෙන් යහපතක් වෙයි කියලා අපිට අදහසක් ඇති කරගන්න බෑ. දැන් කෙනෙක් මැරුණාම වුණත් තමන්ගේ ජීවිතේ සමීපම කෙනෙක් මැරෙන අවස්ථාවකදී පවා ඒක ධර්මයෙන් දකින්න පුළුවන් නම් එයාට තමන්ගේ දුක අඩු කරගන්න පුළුවන්. දැන් අපිට තේරෙනවා තමන්ගේ කෙනෙක් මිය ගියාම එයා කොයිතරම් ධර්මයේ තුල ජීවමාන වෙලාද කියලා හොයාගන්න පුළුවන් ඥානවන්ත කෙනෙකුට. දැන් එයා ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක තමයි. බුදුරජාණන් වහන්සේ මේ ජාති දුක කියලා කිව්වේ මේකයි, ජරා දුක කිව්වේ මේකයි, මරණ දුක කිව්වේ මේකයි. මට දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන දුක කියන කාරණේ ප්‍රත්‍යක්ෂ අවබෝධ වෙන්න පටන් ගන්නවා. එහෙම අපිට කවුරුත් අඬනවා හෙන්නේ නැහනේ.
තමන් අනේ යන්න එපා ආයේ එන්න මට ඉන්න බෑ තනි මේ විදිහේ දුක් ගැනවිලා කියමින් හඬනවා මිසක් අපිට කවදාවත් අහන්න ලැබෙනවද අනේ භාග්‍යවතුන් වහන්සේ දුකයි දුකයි කියලා පැහැදිලි කළේ මේකටයි කියලා කවුරුත් එහෙම අඩන්නේ නෑනේ අපිට එහෙම පේන්නෙත් නෑනේ එහෙම අඩන්න ඕන කියලා අපි කියන්නෙත් නෑ නමුත් මේ ධර්මයේ තුල ජීවමාන වෙන කෙනෙක් ධර්මයේ ජීවිතයට ගලප ගන්න කෙනෙක් තමන් වාසය කරන හැම අවස්ථාවකදීම තමන් රැකී ආරක්ෂා කරන අවස්ථාවවලදී තමන්ගේ චර්යා සකස් කර ගන්න අවස්ථාවවලදී තමන්ට ලාභ ලාභ ලැබෙන අවස්ථාවවලදී මේ හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දකින්න පුරුදුනොත් ඒ කාරණේ ජීවිතේ කොටසක් කරගත්තොත් එයාට යහපතක් වෙනවා එයාට බොහෝ කොට පිළිසරණ පිණිස පවතිනවා දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක අර පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය ශාසනය තුල එක්තරා මිනිසෙකුට බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් හදලා පූජා කළා දැන් මේ මිනිසයාට හරි අලාභයක් වුණා එක්තරා වෙලාවකදී මේ මිනිසයා එක්තරා පාරේ අයිනි නිදාගෙන ඉන්න මිනිසෙක් දැකලා මේ මිනිසයා ළඟට ගිහින් හොඳට ඇඟ පුරාම පොරෝගන මේ මිනිසයා උදේ නිදාගෙන ඉන්නවා. ඉතින් ළඟට ගිහින් කිව්වා දැන් කවුද නිදාගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. ළඟට ගිහින් කිව්වා හතර වටේට ඇවිදලා ඇවිදලා ඇවිල්ලා ඔය නිදාගෙන ඉන්නවා ඇති කියලා කිව්වා. එහෙම කියලා මේ මිනිසා කරත් නැගලා යන්ට ගියා. එතකොට අර නිදාගෙන හිටියේ මිනිහා ඔළුව උස්සලා බැලුවා. බලනකොට ආ මේ සිටුවරයනේ කියලා ඒ කල්පනා කරලා බලා ගන්නම් කියලා නිදාගත්තා. එතකොට එහෙම නිදාගෙන මේ කියපු එක වචනයක් ඔළුවේ තියාගෙන මේ මිනිසයාගේ කුඹුරු වතු පිටි 6-7 වතාවක් ගිනි තිබ්බා කියනවා. මේක වචනයක් හිතේ තියාගෙන ඉඳලා. ඉතින් මේ ගිනි තියලිවල පස්සේ දැන් මේ මිනිසයා ගණන් ගන්නෑ. දැන් කුඹුර ගිනි තිබ්බටත් ගණන් ගන්නෑ. තමන්ට අලාභයක් වෙනකොට ඒක තමන්ට දැනෙන්න එපාය. ගණන් ගන්නෑ. පස්සේ අවසානයේ මේ සිටු මාලිගාවත් විනාශ කළා. ඒත් ගණන් ගත්තේ නෑ. මෙච්චර අලාභ කරනවා හරි ගණන් ගන්න කියන්නේ හරි අමුතු මිනිස්සෙක්නේ ඊට පස්සේ හොයලා බැලුවා දැන් මේ මිනිස්සේ හරිම කැමැත්තෙන් ඉන්නේ මොකටද කියලා. එතකොට මෙයාට තේරුණා මෙයා භාග්‍යවතුන් වහන්සේට ගන්ධ කුටිය හදලා පූජා කරලා තියෙනවා. ඉතින් ගන්ධ කුටිය දැකීමෙන් පවා මෙයා සතුටු වෙනවා. ගන්ධ කුටිය දිහා බලලා මම මේ බලවත් කුසලයේ භාග්‍යවතුන් වහන්සේට වැඩින්ට ගන්ධ කුටිය සකස් කරලා කරගත්තා නේද කියලා සතුටු වෙනවා. එහෙනම් හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිනි තියෙන එක කියලා. එක්තරා දිනයක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැති වෙලාවක ගන්ධ කුටියට ගිනි තිබ්බා. කොයිතරම් අසත්පුරුෂ මිනිසෙක්ද. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිනි තියලා තියෙනවා. ගිනි තියලා දැන් මේ ගන්ධ කුටි ඇවිල්ලා නෑ ඇවිල්ලෙනකොට මේ සිටුවරයාගේ ගෙදර වැඩ කරන මිනිස්සු ඇවිල්ලා කිව්වා අනේ ස්වාමිනී හරි ප්‍රශ්නයක් ගන්ධ කුටියට ගිනි තියලා කවුරු හරි දුවගෙන ගියා ඉක්මනට දුවගෙන ගින් බැලුවා බලනකොට ගිනි ඇවිලිලා ඉවරයි දැන් ආය මේ ගන්ධ කුටිය සකස් කරගන්න බේරගන්න වතුර දාලා ආය රැකගන්න බෑ බලාගෙන ඉඳලා හයියෙන් hina වුණා අප්පුඩි ගහලා හිනා වුණා හරීම සතුටෙන් හිනා වුණා එතකොට දැන් අර ගිනි තියපු මිනිහත් පැත්තකින් බලාගෙන ඉන්නවා දැන් මේ මෙයා කැමැතිම තැන විනාශ කරාම ඒකටවත් දුක් වෙන්න එපාය ඒකට දුක් වෙන්නේ නැහැ හයියෙන් හිනා වෙනවා ඒ ඥානවන්ත මිනිස්සු එහෙමයි ඒගොල්ලෝ හිතන්නේ ප්‍රතිවිරුද්ධ චින්තනයමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ අර අනුසෝතගාමි පටිසෝතගාමි කියප එකම තමයි සෞනාය සාමාන්‍ය ලෝකේ හිතනවා වගේ නෙමෙයි හිතන්නේ ඉතින් මේ හිනා වෙන මනුස්සයා එකපාරම කියනවා අනේ කවුරු හරි කෙනෙක් මට නැවතත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් ගන්ධ කුටියක් හදලා ආය ආයෙත් ඒ බලවත් කුසලයේ කරගන්න අවස්ථාවක් හදලා දීලා කියලා ආයෙත් හයියෙන් හිනා වුණා. ඉතින් ගන්ධ කුටිය හදලා මේක දිග සිදුවීමක් ගන්ධ කුටිය හදලා භාග්‍යවතුන් වහන්සේට කැප කරලා පූජා කරනකොට විශාල භික්ෂු සංඝයා එකතු වුණා මෙතනට. මෙතන අර ගිනි තියපු මිනිහත් වාඩි වෙලා ඉන්නවා දැන් මොකද කරන්නේ කියලා බලාගෙන. මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට ගන්ධ කුටිය පූජා කරලා මෙයා නැගිටලා පත්කඩේ දාලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ බලවත් කුසලයේ මම කෙනෙකුට අනුමෝදන් කරනවා කාටද කියලා ඇහුවා ස්වාමීනි මේ ගන්ධ කුටිය ගිනි තියලා කවුරු හරි කෙනෙක් මට ආයෙත් මේ කුසලයේ කරගන්න අවස්ථාව සකස් කරලා දුන්න කෙනාට පළවෙනියෙන්ම මේ පින අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනකොට අර මිනිස්සයාගේ බඩපපුව පිච්චිලා ගියා පිච්චිලගේ මෙතරම් ගුණවත් කෙනෙක්ද මම මේ මෙච්චර අසත්පුරුෂකම් කරලා මේ බලවත් මේ මනුස්සයා කරගත්ත පින මටම අනුමෝදන් කරනවා නේද කියලා සතුටු වුණා සතුටු වෙලා වේදනාවක් ඇති වුණා අඬන්න පටන් ගත්තාය
මොකද පිනක් අනුමෝදන් වුණා කියනකොට එයාට අමුතු සතුටකුත් ඇති වුණා. වේදනාවෙන් ඇවිල්ලා මේ මනුස්සයා ඉස්සරහා කිව්වා මට සමාවෙන්න කියලා. එහෙම සමාවෙන්න කියලා කියනකොට මේ මනුස්සයව මම ඔබ කවුද? මම ඔබට සමාව දෙන්න තරම් ඔබ මට කරපු වරද මොකද්ද? එතකොට මෙයා කිව්වා මම තමයි ඔබතුමාගේ කුඹුරට ගිනි තිබ්බේ, ඔබතුමාගේ සිටුමාලිගාව විනාශ කරන්න මහන්සි වුණේ. අන්තිමටම ඔබතුමා ඒ කිසිවකින් පීඩාවටපත් නොවන බව දැනගෙන ගන්ධ කුටියට ගිනි තිබ්බේ මම කියලා කිව්වා. ඒ වෙලාවේ මේ තැනත්තාට කියනවා දැන් ඒක අත්හැරලා දාන්න, දැන් අපි ඒක අත්හරිමු, අපි මේ කරපු කුසලයේ අනුමෝදන් වෙමු කියලා කිව්වා. එතකොට මට මේ සංසිද්ධිය අල්ලගෙන කියන්න උමනා වුණේ හැම දෙයක් තුළම පීඩා විඳින්න පුළුවන් තැන්වලදී පවා ධර්මයේ තුලින් බලලා ඒ ධර්මයේ තුලින් ජීවිතේ ගලපාගෙන ධර්මයේ නිර්ආමිස ප්‍රීතිය උපද්දව ගන්න දක්ෂ වෙන්න කියලයි. අද අපි මේ සිද්ධ කළා වූ දේශනාව ඔබ හැම දිනාටම ධර්මයේ තුල ජීවමාන වෙන්න මේ කුසල් උපකාර වේවා, දේශනාව අනුමෝදනා වේවා කියලා ඔබට ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්මය අසන්න, ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.